මට මේ ගේම් එක කියලා දුන්නේ ඩැඩි. ඩැඩිනම් මේ ගේම් එකට හරිම දක්ෂයි. මට තාම ඔයාගේ ඩැඩිත් එක්ක මේ ගේම් එක කරන්න බැරුණා. මං ආසම ගේම් එක මේක. ඔයා දන්නවද නර්මදා? ඔයා මේක පරදින්නේ ඔයා මේ ඉත්ත හරියට එහෙම කරන්න නැති හින්දා. අනේ මට ඔය තේරෙන්නේ නැහැ පූජා. අත ආයෙම යොහන්නාවනි මාත් එක්ක ෂේප් වෙන්න. යෝහන් හැබැයි එයාත් එක්ක වැඩ කරද්දි බලාගෙන මිනිහා කියන්නේ මහා අමාරුකාරයෙක්. එයා ඔයාගෙන කියන්නේ ඔය ටිකම තමයි. වෙන්නේ නැති. මං එයාගෙන බලා ගන්න. මට එයාගෙන කියන්න පුළුවන් වාට. යෝහන් කියන්නේ මහා බයගුල්ලෙක්. එච්චරයි. මේක නම් ඇත්ත තමයි. දරදා හාමුදුරුවන්ගේ පිහිට මං අද එන්න හිටියේ. ඒ වුණාට මට හිතුණා මං එහෙ ඉන්නේ කොහොඳ නැහැ නේද කියලා. නැකතට කලින් මං එහෙ ආවට කමක් නැද්ද නැන්ද? ආයේ අහවල් නැකතක්. ඔයාට ඕන වෙලාවක ඇවිල්ලා යන්න එන්න. හැබැයි ඉතින් නැකතට ආවට පස්සේ ආපහු යන්න බෑ. ඉන්නම වෙනවා. නැන්ද, සඳුරුණන්ගේ ගෙදර හිටියද? ඔව්. අන්න මං එද්දි ඉස්කෝලේ වැඩ වගේක් කර කර හිටියේ. සඳුරුණන්ගේ හරි හොඳයි. සඳුරුණන්ගේ දැක්කම මට හිතෙන්නේ හරියට මගේ නංගි හම්බ වුණා වගේ. අලල පොඩි කරන්න හිතෙනවා. හරි ස්වීට් කෙල්ල. නංගි වගේ නෙමෙයි, නංගිම තමයි. එන නැන්දි, අපි අන්ත ඒකක් බොන්න. මේක ඉතින් මගේ ගෙදර වගේනේ. එන්න යන්න. අනේ සන්ධ්‍යා. අරබලම් බලන් ඉඳලා ඉඳලා හර්ෂණිය වෙන කාටද තීන්දු කළා? අසංග පයින් ඇවිදින්න ජොබ් වෙනකන් ඉදීද? කෑන් ළමයිව දෙන්න. ඔන්න ඔය අත්තරුණ නම් අත්තරුණ ආවේ. තම කෙල්ලෝ නැතේ. කෙල්ලෝ නම් ඕන තරම් ඉන්නවා. පූර්ණිමා වගේ අය. ඒ වුණාට මේ වගේ කෙල්ලෝ නම් ආයෙ හොයන්න හම්බින්නේ නැහැ. සාමාන්‍ය පෞලක කෙනෙක් නොවුන නම් පූර්ණිමාගේ තෙටි වැරද්දක් නෑ. සන්ධ්‍යා, ඔය ටික ටික පූර්ණිම පැත්තට හැරෙනවද? අනේ මට නම් කමක් නෑ. අසංක කාව ගෙනාවත්. අසංක ගේන ගෑනු ළමයත් එක්ක එයා සන්තෝෂයෙන් හිටියා නම් මට ඒ හොඳටම ඇති. සන්ධ්‍යා, ඔයා හරිම මෝඩයි. ඔය කියන්නේ බොළඳ කතාවක් නේ. එහෙම තිබිලා ඇද්ද මේ බලාවක කුමාරි හැම කෙනෙක් වෙන්න? මේ බය වෙන්න එපා. ඔය ගල গিදර මහනුවර ඕන තරම් ඉන්නවනේ. බලව පැලන්තියයි මම ඊගා කතා කරනවා. හොඳ. ඔයාගේ කැමැත්ත. හැබැයි අපි පරක්කුම අසංක එයා කැමති කෙනෙක්ව ගෙනේ. මිස්ටර් මනෝජ් හම්බෙන්න පුළුවන්ද? වාඩි වෙන්න මිස්. මම පණිවිඩය දෙන්න. හෙලෝ මිස්ටර් මනෝජ්, විසිට කෙනෙක්. මොකද? ගම්බුදු විදියට බලන්නේ.
अति भयानक मट यागन हरिम दुखाय नर्मदा की हरिम हितों के कौर आट अंकने जीविते आदर अक्ला बन बेरोना है कुछ रहेंद पूजा मेलो के हमो मादरे करना मेलो के हमो मादरे विंदना ये मन ऐसे किन्हें मट हम बेलाने आदरे करना है निमे प्रश्ने मनोज आदरे कराने ले सी एवं ना टापी ही तो ना आदरे आप इटा हम बेना दे ये मितिंग हम बेने की एंग की देना डर जीवित Yeah, I think ओने का ये पाए का योक्को में किए नहीं। हाँ, ये पार नए लड़े ने पटांगा नत कली में तरह बिलाद। एक मंगहरी टम दरने, ऐबे मटे हितने विद्या टा हिमत आमाई। माँगे का बला करना को, देनना में माँगे नए नला, अनित्य के देनना में मटे बेने नांगीला। माँग हदा करना को देनना। नांगी, मटे हितने वाकी हिल्ला। සඳුනේ හම්බෙලා කතා කරලා එන්න. කමක් නේ. දැන් දේවයට බලපත් ප්‍රශ්නයක් නෑනේ. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට ඉතින් නිසංසලා නංගිට ආරංචි වුණොත් එයා මේ හැම දෙයක්ම මුලින් ඉඳලා හොයනවා. මං එයා බලා ගන්න. ඔයා යන්න. Thank you. ඔන්න එහෙනම් මං ගියා. मित्रेदी साधुनी मेवेन कुटा के होयागन दवाई
එහෙම එකක් නම් තියනවා වගේ තමයි. ඒ වුණාට මේ දෙන්නම් කියන්නේ නැහනේ. ඒ ආයත උනේ නම් උනේ කල් ගත්තා වේ නම් ගියේ. ඒකටත් මොකක් හරි හේතුවක් ඇතිනේ. අනිත් එක ඉතින් අතෑරලා යන කෙනෙක් නෙමෙයිනේ. දැන් ඉතින් අයියේ මේ දුවලා දෙන්න ගැනත් මොනව හරි බැලුවොත් හොඳයි නේද? ඒක තමයි නංගී මට තියෙන ප්‍රශ්නේ. එනිසාද දීපෙත්te ආවෙ නැත්තේ? ඔන්න පූර්ණිමා නංගි කිව්වා ඔයා ආවෙ නැත්තේ කියලා බලලා ඉන්න කියලා. මං එහෙ ආවොත් නිසංසලා කලබල වෙනවා. එයා මගෙත් එක්ක යට හිතින් තරහයි. ඒ වාට හිතෙන විදිය. එයා හැමතිස්සෙම කියවන කෙනෙක් තමයි. අනිත් එක සඳුනි. දැන් ඔයා හදන්නේ හැමදාම එයාගෙන් ඈත් වෙලා ඉන්නද? නිසංසලා කියන්නේ ඔයාගේ අනාගත නෑන. ඔයා දන්නවනේ දේව්වයි මට තරහ යනවා කියලා. මට බයයි රණ්ඩුවක් ඇති වෙයි කියලා. සඳුනි පොඩ්ඩක් තරහ නොගෙන ඉන්න. බලන්න පූර්ණිමා. එයා මෙච්චර අපහාස විඳගෙන එයාගේ කොල්ලා නැති දුකත් විඳගෙන ඔය අපූර්වට ඉන්නේ. පූර්ණිමා අක්කතරම් මට ඉවසන්න බෑ දේව්වයි. මට කියවෙනවා. මොනවද කියවෙන්නේ? ඔයා දන්නවනේ මම මොනවද නොකියන්නේ. මටත් ආසයි මේවා ඉගෙන ගන්න. ඉතින් හැමදාම එන්නකෝ. මම කියලා දෙන්න. ප්‍රීත් මට මේවා බැරිද? ඕ බෑ. එයා ඩොක්ටර්නේ. අපි වේද සඳුනිට දැන් හොදට පුළුවන්. සඳුනි ඉතින් ඒ પરම්පරාවනේ. මේවා ඉතින් කියලා දෙන්නේ પરම්පරාවයට විතරලුනේ. මම ඉතින් ඒ પરම්පරාවේ නෙවෙයිනේ. ඇයි දැන් ඉතින් ඔයත් ඒ પરම්පරාවට එකතු වෙන්නනේ යන්නේ? මේ නෑනලා ගැන මට හරි ආඩම්බරයි. කෙල්ලෝ වෙලා මේ දේවල් හොඳට කරගෙන යනවා. ඒකටත් එක්ක සුසන්ත අයියා. එයා පොඩි කාලේ නම් මේවට ආස නැහැ. අක්ක බඳින්න හිටියේ සුසන්ත අයියාවලු නේද? ඉතින් අක්කට අප්සෙට් නැද්ද මං සුසන්ත අයියා බඳිනවට? නෑ. එහෙම මොකටද? මම අසංක හින්දා සුසන්ත අයියගෙන් තිබ්බ අදහස සම්පූර්ණයෙන්ම අත්හැරලා දැම්මා. අනිකිතින් ඒක ගෙදරින් කතා කරපු දෙයක් නේ. මං ආදරය කරේ අසංකට විතරයි. හරියට සඳුනි වගේ. දේව්ට ආදරය කර කර ජයනීතිව කසාද දෙන්නේ. ඒක වෙන්නේ නැති ජයනීති කසාද දාලා ගියේ. අනේ මං නම් දන්නේ නැව්. ජයනීතිව තියා ජයනීති ලැබවල කිසිම කෙනෙක්ව මං දන්නේ නැහැ. අනිත් එකකින් ඔය වෙච්ච දේවල් ගැන දැන් කතා කරලා වැඩකුත් නැහැ නේ නංගී. අනේ මං නිකමට ඇහුවේ අක්ක මගෙත් එක තරහද? මං තරහ නෑ. තන්නේ හැටිට තමයි මං ওই උත්තර දුන්නේ. ඔයාට රස්සාවක් හම්බුණාද සංක? තාම නෑ අම්මේ. වැඩේට බැස්සෙන් පස්සේ තමයි තේරෙන්නේ රස්සාවක් හොයාගන්න කොයිතරම් අමාරුද කියලා. කසාදයක් බඳිනවට වඩා මේක අමාරු වැඩක්. අන්න හර්ෂිනි වෙන කාවද කසාද බඳින්න යනවලු. ඔය ඉතින් ඒ ළමයාත් කාවලේ මැරි කරන්න එපා.
අරිහිනෙන්ද ඒකට හූල්ලනවා ඔයාට නම් කිසිම ගාණක් නැහැ හරි ඉතින් නැන්ද යාට ආදරය කරනවා කියලා මම යාට ආදරය කරන්නේ නැන්ද එයා දන්න බලව කීපයකටම ෆෝන් කළා හිට අනිද වෙනකොට ආරංචි ලැබි අම්මේ මේ ඔය නැන්දට වෙන වැඩක් නැද්ද එයා ඔයාට ආදරේ පුතේ අනිත් එක නැන්ද කියන කී ඇත්තකුත් තියෙනවා දැන් ඒ කියන්නේ මම මේ වලව්වකින් අරෙන්න වෙන තැනකින් කසාදයක් කරගන්න බෑ ඔයාට තේරෙන්නේ නෑ පුතේ කර්ලියද්ද පරම්පරාවේ දැනට ඉන්නේ එකම පිරිමියා ඔයා ඉතින් අප්පච්චිලාගේ සීයලාගේ වගකීම ඔයා ගෙනියන්න ඕනේ පුහුණිමා කුච්චර හොඳ ළමෙක් බවත් දැන දැන මං ඒකට අකමැති වුණේ ඔය වගකීම නිසායි වගකීම ඒ වගකීම ගැන නම් මට අදහසක් නෑ අම්මේ හැබැයි මට ආදරය කරන්න පුළුවන් පූර්ණිමාට විතරයි ඒ වගේ ගතිගුණ තියෙන කෙනෙක්ට ඒ වගේ කෙනෙක් තමයි මට ගැලපෙන්නේ අනේ මන් දන්නේ අසංක හොඳයි එහෙමනම් අපි එහෙම කෙනෙක් හොයමු තව ඒ වගේ අය වුණ තරම් නැත්තේ අම්මේ ඒ වගේ කෙනෙක් ඉන්න මේ ලෝකේ එක්කනයි ඒ පූර්ණිමා විතරයි තාද වැඩපොලෙන් ඉන්න පරක්කුට නෑ මාමේ මං එනින්ගම සුසන්තිලා ගෙදරට පොඩ්ඩක් ගොඩ වුණා ආ ඔව් ඉතින් දැන් යාළුවට ඉතින් උදව් වෙන්නත් එපායේ නේ සුසන්ත නම් ගෙදර හිටියේ නැහැ ඒ නිසා ඉතින් මං ඉක්මනට ආවා ආ මේ පුතා ඉතින් එහාට ආව ගියාට නම් ඇති වරදක් නෑ මේ खलबल පුතාට කියන්න බැරි නම් මම නැන්දට කියන්න. මොකෝ ඉතින් පුතාගේ තාත්තා වුණත් ඉතින් වඩේ හැටි කලබල වෙන කෙනෙක් නෙවෙයිනේ. හොඳයි මාමේ. එහෙනම් මාමා ඔය ගැන කතා කරන්නකෝ. මටත් නැන්දත් එක්ක ඔය ගැන කතා කරන්න නිකන් මොකද්ද වගේ. ආ. හරි හරි. මම කියන්න. සුසන්ත මහත්තයාට තරහ යනවාද කවුද මේ සුසන්ත මහත්තයා කියන්නේ මෙහෙට බෙහෙත් ගන්න එන කෙනෙක්ද හපෝ නෝනේ මෙහෙට කොයිතරම් මහත්තුරු එනෝද බෙහෙත් ගන්න මට නම් නිච්චියක් නෑ ආ සෝරි සෝරි ඉංග්‍රීසි මහත්තයා කොහොමද ආ එයා ඔය පුස්පාඩ් දැම්මට අනේ හරිම කරුණාවන්තයි ලේංගතුයි මෛත්‍රී ඔය හැමදේම තියෙනවා